ආයි බෝවන් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඉෂිවාට සුබ අලුත් අවුරුද්දක් වේවා මුදිත හොඳයි මේ වෙලාවේ අපි ඇවිල්ලා ඉන්නේ කණ්ඩලම බැව් විශ්වවිද්‍යාලයට ඇත්තටම ඉෂි අපේ ඉතිහාසය තුල වාරි සංස්කෘතිය බොහොම සුවිශේෂී ස්ථානයක් තමයි මේ කණ්ඩලම බැවට හිමි වෙන්නේ ඉතින් මේ සුවිශේෂී තැනට අද දවසේ එනටත් බොහොම සුවිශේෂී හේතුවක් තියෙනවා නේද අනිවාර්යයෙන්ම මුදිත මොකද අපි සෑම අවුරුද්දකම වගේ දකුණේ ඉඳන් උතුරට තමයි නෑගම් ගියේ. අපි ගිය අවුරුද්දේ යාපනයේත් නෑගම් ගියේ. හැබැයි මේ අවුරුද්දේ අපි ටිකක් වෙනසකටත් එක්ක නැගෙනහිරට නෑගම් යන්න තීරණය කළා. ඉතින් අපි බලමු නැගෙනහිරට යන මේ ගමන ගිය අවුරුද්දට වඩා කොයිතරම් වෙනසක් දකින්න පුළුවන් වේද කියලා. ඉතින් ඒ ගමනේ ආරම්භය තමයි මේ. සාමාන්‍ය නිසි මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කියලානේ විවාහාරයේ පවතින්නේ මොකක්ද මේකට හේතුව කියලා දන්නවද? මුදිතම කියන්න බලන්න. හොඳයි මීට වර්ෂ 1400කට විතර එහා ඉතිහාසයේ ඉන්දියාවේ ඉඳලා තියෙනවා ශක රාජ පරම්පරාව කියලා බොහොම වංශවත් සහ අභිමානවත් රාජ පරම්පරාවක්. ඉතින් මේ ආගමේ මේ අභිමානවත් බව එතකොට ඒකාධිකාරිය පවත්ව ගන්න මේ අයටම ආවේණික වෙච්ච දින දර්ශනයක් පාවිච්චි කරලා තියෙනවා. මේක තමයි මේ ශක වර්ෂ ක්‍රමය කියලා භාවිතයට ගන්නලා තියෙන්නේ. ඉතින් අපි දන්නවානේ මේ ඉන්දියාවේ තිබ්බ බොහෝ ලක්ෂණත් එක්කනේ ලංකාවේ සංස්කෘතික ලක්ෂණ පසු කාලේ ඇති වෙන්නේ. ඒ වගේම අපි දන්නා අවස්ථා ගණනාවකදීම ඉන්දියානු ආක්‍රමණයන්ට ලංකාව ලක් වෙනවා. ඉතින් මේ කාරණාවත් එක්ක මේ හින්දුන් අතර තිබුණු යම් යම් සංස්කෘතික ලක්ෂණ බොහොම අපූර්වට ශ්‍රී ලාංකේය ජන සමාජයටත් එකතු වෙනවා. ඉතින් මේ කාරණාවත් එක්ක තමයි මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද මේ විදිහට වසර ගණනාවක් තිස්සේ අපේ භාවිතයට ගන්නලා තියෙන්නේ. ඔව් මුදිත මම අහලා තියෙනවා මේ ශක වර්ෂවලට අනුව හරියටම අප්‍රේල් 14 වෙනිදා තමයි හින්දු ජනතාව අලුත් අවුරුද්ද සමරන්නේ. නමුත් සිංහල අපි මේ 12 13 14 කියන දවස් තුනෙන් නැකත් යදෙන විදිහට තමයි එක දවසක් අලුත් අවුරුද්ද විදිහට තෝරාගන්නේ. ඉතින් මේ සිංහල සහ හින්දු ජනතාව අතර තියෙන වෙනස මේ චාරිත්‍ර වාරිත්‍ර ගැන මම හිතන්නේ අපිට නැගෙනහිරට ගියම මේකත් වඩා තොරතුරු සාකච්ඡා කරන්න පුළුවන් වෙයි නේද? අනිවාර්යයෙන්ම. ඉතින් උතුරට වඩා තියෙන වෙනස්කම් මොනවද? නැගෙනහිර. ඉතින් ගිය අවුරුද්දේ උතුර දේවල් හොයාගෙන ගියා. මේ අවුරුද්දේ ලෑස්ති නැගෙනහිර දේවල් හොයාගෙන යනවා. එහෙනම් අපි යමු. අවුරුද්දට නෑගම් යද්දී හිස් අතින් යන සිරිතක් නෑනේ. ඒ නිසා අවුරුද්දම රස වගේම සරු වෙන්නත් කියලා හිතාගෙන ටෑගි බෝග ටිකක් අරගෙන යමු. අවුරුදු කෑම මේසේ මොන තරම් කෑම බීම පිරලා තිබ්බත් උපරිම රස සහ සරු වෙන්න නම් උකුමුකු වීවතයකක් තියෙන්නම ඕනේ මුදිත. ඒ නිසා ඔබත් අනිවාර්යෙන්ම මේසරේ අලුත් අවුරුද්ද කෑම මේසෙට වීවතේ කෝප්පයක් එකතු කරගන්න අමතක කරන්න එපා. මං හිතන්නේ අපි දැන් කිලෝමීටර් 230ක් විතර පහු කරලා ඇවිල්ලා කොළඹ ඉඳන්.
මේ තමයි කන්තලේ වැව් බැම්ම. දෙවෙනි අක්බෝ රජතුමන් විසින් තමයි කන්තලේ වැව නිර්මාණය කරා කියලා සැලකෙන්නේ. ඇත්තටම මේ කන්තලේ ප්‍රදේශ ජනතාව බොහොම ගෞරවණීය විදිහට සලකන පාරිසරික කලාපයක් තමයි කන්තලේ වැව. මොකද කුඹුරු අක්කර දහස් ගණනකට පෝෂණය සපයන්නේ මේ වැව. ඒ වගේම පානීය ජලය සපයනවා. මේ වගේ මේ බොහොම වටිනාකම් රසකින් සමන්විත තැනක් තමයි මේ. ඔබට අනිත් දේ තමයි මේ ජනප්‍රවාදයේ එන විදිහට ක්‍රිස්තු වර්ෂ 113 දී පමණ ගජබා රජුරෝ දැන් ත්‍රිකුණාමලයේ තියෙන කෝණේශ්වරම් දේවාලය උඩ කෝණේශ්වරම් දේවාලය බෞද්ධ විහාරස්ථානයක් බවට පත් කරන්න අනුරාධපුරයේ සිටන් එන ගමන් මේ කන්තලේ වැවගාවදී ප්‍රාතිහාරයක් පෑවා වගේ එහෙම නැත්නම් ඓශ්චර්යයක් වගේ එතුමාගේ මේ අන්ධ ඇස් දෙක සනීප වෙලා තියෙනවා. ඉතින් මේ විශ්වාසයත් එක්ක ගජබා රජුරෝ Hindu භක්තිකෙක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ ඇස් වැඩීම එහෙම නැත්නම් ඇස් පෑදීම කියන තේරුම අපි දෙමළෙන් කියන්නේ කණ්ඩලේ කියලා. ඉතින් කණ්ඩලේ කියන වචනය තමයි මේ කන්තලේ වැව බවට පස්කාලිනව පත් වෙලා තියෙන්නේ. හොඳයි. ඉතින් මේ ආකාරයේ බොහෝ රසවත් හරවත් තොරතුරු අපිට මේ ගමනේදී තවදුරටත් හොයාගන්න පුළුවන් වේවි. හැබැයි අපේ ගමනාන්ත දවසේදී ත්‍රිකුණාමලයේ තවත් කිලෝමීටර් මම හිතන්නේ 40ක් හෝ 40කට ආසන්න ප්‍රමාණයක් ගමන් කරන්නට ඕනේ. අපි ගිහිල්ලා බලමු තවත් මොන වගේ දේවල් අපිට මුණ ගැහිවිද කියලා. යමු. ත්‍රිකුණාමලය කියලා කියන්නේ සිංහල දමිළ මුස්ලිම් මේ සෑම ජන ප්‍රජාවක්ම බොහොම සමගියෙන් සහජීවනයෙන් වාසය කරන පළාතක් ඉෂි. ඉතින් මේ ප්‍රදේශයේ ඉන්න බෞද්ධ ජනතාවගේ වගේම ත්‍රිකුණාමලයට පැමිණෙන සංචාරකින්ගෙත් ඉමහත් ගෞරවාදරයට පත්වෙච්ච තැනක තමයි මේ මොහොතේ අපි ඉන්නේ. මේ තමයි ගෝකන්න රජ මහා විහාරස්ථානය. මුදිත මං හිතන්නේ අපිට අර පේන්නේ පෘතුගීසි බලකොටුව. මං අහලා තියෙනවා පෘතුගීසි පාලන සමයේදී මේ වගේ වෙහෙර විහාරස්ථානත් දැඩි ලෙස ආක්‍රමණවලට ලක් වෙලා තියෙනවා කියලා. ඉතින් වර්තමානයේදී අපිට මේ විදිහට දකින්න තියෙන නැවත මේවා ප්‍රතිසංස්කරණය කරාට පස්සේ. ඒ වගේම ඓතිහාසික මූලාශ්‍රවල දැක්වෙන විදිහට 3 සියවසේදී මහසෙන් රජතුමන් විසින් තමයි මෙම විහාරස්ථානය ඉදි කරලා තියෙන්නේ. හොඳයි, එහෙනම් අපි තව ටිකක් ඇවිදලා බලමු තව විස්තර මොන ගහේ. උතුර වේවා, නැගෙනහිර වේවා, බටහිර වේවා, දකුණ වේවා, මං හිතන්නේ අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ. ඉෂි, දැන් අපි ඇවිල්ලා ඉන්නේ ත්‍රිකුණාමල වෙරළ උද්‍යානයට. ඇත්තටම ත්‍රිකුණාමලය කියලා කියන්නේ Hindu සංස්කෘතිය අතින් බොහොම පොහොසත් නගරයක්. ඒ නිසා මෙතන් පටන් ආරම්භ කරන මේ විනාඩි කිහිපය බොහොම සුවිශේෂී දෑ අපට මුණ ගැහෙන කාලයක් බවට පත් වේ. අනිවාර්යයෙන්ම මුදිත. දැන් අපි සෝදානම් වෙන්නේ මේ ත්‍රිකුණාමල පුරවරේ පොඩ්ඩක් ඇවිදලා කියලා අපේ තියෙන මේ නෑකම් අලුත් කරගන්න. ඉතින් ඒ වෙනුවෙන් ඔන්න නටරාජ මහත්මයාගේ ගෙදර අවුරුද්දට ලකලෑස්ති වෙන විදිහ මම හිතන්නේ අපිට බලන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ශ්‍රී ලාංකිකයෝ විදිහට ත්‍රිකුණාමල පුරවරයට ආවොත් බලන්න කියන තැන් පිළිබඳවත් ඕගලන්ට ඔන්න කියලා දෙන්න අපි සූදානම් වෙන්නේ ඉන්නවා.
හොඳයි මම ඒකයි කිව්වේ බොහොම විශේෂ විනාඩි කිහිපයක් තමයි මෙතන පටන් ආරම්භ වෙන්නේ කියලා ඒ නිසා හැමෝම බොහොම සූදානම්ින් ඉන්න අපි ලෑස්ති හැමතැනකටම අපේ කැමරා ඇස රැගෙන යන්න ලංකාවේ නැගෙනහිර කොනට නෑගම් ආපු වෙලාවේ තවත් බොහොම සුවිශේෂී තැනකට ඔබව එක්කෙන්න ඕනේ කියලා හිතුවා. ඒ තමයි ලංකාවේ දිගින් වැඩිම පාලම දකින්න. මගේ පසුබිමෙන් මේ පේන්නේ සුප්‍රසිද්ධ කින්යා පාලම. දිගින් හරියටම මීටර 396ක් වෙනවා. ඉෂි මේ අපි මේ මොහොතේ ඉන්න කින්යා සහ මුතුර් කියන ප්‍රදේශය අපට තමයි මේ දිගින් වැඩිම පාලම තනලා තියෙන්නේ. ඔව් මුදිත. මෙතන බොහොම අපූර්ව භූමි දර්ශනයක් තියෙන තැනක්. ඉතින් විශේෂත්වය තමයි කොඩියාර් බොක්ක සහ තඹලගම් බොක්ක කියන මේ දෙකෙන් වට වුණ කලප ප්‍රදේශයක් හරහා තමයි මේ පාලම ඉදිවෙන්නේ. ඉතින් නැගෙනහිරට එන කොයි කවුරුත් මේ අසිරිය විඳින්න අමතක කරන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ මේ පැත්තට එනවා නම් අනිවාර්යයෙන්ම මේ අසිරිය විඳලා යන්න අමතක කරන්න එපා. රට මැද ඉන්න ජනතාව සහලින් රට පෝෂණය කරද්දී රට වටේට එහෙම නැතිනම් මුහුද කරේ ඉන්න ජනතාව මත්ස්‍ය අස්වැන්නෙන් අපේ රට පෝෂණය කරනවා. මේක මං හිතන්නේ ඉෂි අපේ රටේ ආර්ථිකයටත් ලොකු පිටිවහලක් වෙන කර්මාන්තයක්. ඉතින් මේ මුහුද කරේ ගැන කතා කරද්දී දීවර කර්මාන්තය ගැන කතා කරද්දී ත්‍රිකුණාමලය කියලා කියන්නේ බොහොම සුවිශේෂී ස්ථානයක් දිනා ගන්නා තැන. ඉතින් මේ ගැන ටිකක් වැඩි විස්තර හොයලා බලන්න අපි ආවා මේ කින්නියා දීවර ගම්මානය කිට්ටුවට. සාමාන්‍ය නිසි මේ දීවර කර්මාන්තයේ නියැලෙන්නන්ට මේ වෙලාව මේ සවස් කාලය ටිකක් විතර කාර්යබහුල වෙලාවක්. ඔව් මුදිත. දැන් සිංහල දමිල අපි කොයි කවුරුත් අලුත් අවුරුද්ද සමරන්නේ වසරේ තියෙන ශස්ත්‍රීයකම මාසෙනේ. ඉතින් නැගෙනහිර වෙසෙන ජනතාවටත් මේ අප්‍රේල් මාසය කියලා කියන්නේ බොහොම ශස්ත්‍රීයක මාසයක්. හේතුව තමයි මේ අප්‍රේල් වලින් පස්සේ තමයි දීවර කටයුතු වලට වඩාත් සුදුසුම කාලය ලැබෙන්නේ. ඉතින් මේ නැගෙනහිරට අපි නෑගම්මාව ගමනේදී නැගෙනහිර ජනතාවගේ ප්‍රධානම ජීවනෝපාය පිළිබඳව පොඩ්ඩක් කතා කරන්න. මේ පිළිබඳව විමසන්න අපි තීරණය කළා. හොඳයි. ඉතින් මගේ පසුබිමෙන් මේ වෙලාවේ පේන්නේ මේ දීවර කර්මාන්තයේ නියැලෙන්නන් මොහොත ගිහිල්ලා මත්ස්‍ය අස්වැන්න අරගෙන ගොඩට ඇවිල්ලා ඉන්න ආකාරය. ඉතින් මේ දේවල් වල මිලදී ගැනීම සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට මේ වෙරළ තීරයේ ඇවිදන් ගියොත් මේ කර්මාන්තය ආශ්‍රිත බොහෝ තේවල් බොහෝ තැන් අපට මුණ ගැහෙවි. මම හිතන්නේ ඉෂි මේ අර කරවල වේලන තැනකත් ටිකක් ඉස්සරහා තියෙනවා කියලා ආරංචි. අපි ගිහිල්ලා බලමු.
රජය කොහමද? පුතන්ව වාතක. පුතන්ව වාතක. පුතන්ව වාතක. අය මේ ගොඩක් හුරු පුරුදු ගේ ඇතුලේ කිරිබත් වෙනවානේ. මොකද මේ එලිමහන තෝරාගෙන තියෙන්නේ? එලිමහන ගැන අපි අපි මොන ගැටි ඔක්කොම ඉරට. ඉර උතරනකොට තමයි කිරි උතරන්නේ. එළියේ තේලා. ඒක උතරන කියන්නේ ඔක්කොම මේ ගොවිතැන් උදේ හොඳන රසව එන ඒකෙන්ද ඉර ඉරට තමයි උතරන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ අලුත් අවුරුද්දට විතරද එහෙම කරන්නේ නැත්නම් ඕනම උත්සව අවස්ථාවකදී එලිමහන තෝරගන්නේ? අයිතන අපේ මේ සංස්කෘතින් අතර මේ තියෙන සමානතාව විදිහට බොහොම හොඳින් හඳුනා ගන්න පුළුවන් අවස්ථාවක් කිසිම. මොකද අපි අලුත් අවුරුද්ද කියන්නේ සත්‍ත්‍රීකත්වය, සෞභාග්‍ය මේ දේවල්නේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සත්‍ත්‍රීකත්වය ගැන කතා කරද්දී සූර්යයාට තමයි අනිවාර්යෙන්ම මුල් තැන ගන්නේ. මේ නිසා සිංහල සමාජය තුළත් මේ දමිළ සමාජය තුළත් සූර්යයා මුල් කරගෙන එහෙම නැත්නම් සූර්යයාට කරන ගරු කිරීමක් පූජාවක් වශයෙන් තමයි මේ කටයුත්තට මේ එලිමහන තෝරගෙන තියෙන්නේ. මම හිතන්නේ කිරිබත බොහොම හොඳින් ඉදෙනවා වගේ. ඔව් නේ, හරි සුවඳකුත් එනවා. මොනවද අයියේ මේක දැන් පොංගල් බත හදන්න මොනවද භාවිතා කරන්නේ? සාමාන්‍ය පාවිච්චි කරන්නේ මොනවද? ඉස්සලාම වතුර තියලා උණු කරනවා. උණු වුණාම පස්සේ අර කිරි ටිකක් උලින් දාන්න. උලින් දානකොට ඉර ඉර උඩට එනකොට ඔබ උතරනවා. උතුරන ඒක ඒක ගොඩට උතුරන පස්සේ තමයි ආල් දාන්න. ආල් දාලා ආල් හොඳට පොංගුණම් පස්සේ ඊට පස්සේ රටෙන්දි අකුරු ක්ලම්ස් රටගදි ඔක්කොම දාන්න. අපි හදන කිරිබත සහ පොංගල් බත කියන මේ දෙක ගත්තම අපි භාවිත කරන මූලික සම්ද්‍රව්‍යයන් දෙකක් මේ සහල් සහ කිරි කියලා කියන්නේ. ඉතින් සහල් කියන්නේ සශ්‍රේකත්වය. කිරි කියලා කියන්නේ සශ්‍රේකත්වය. දෙන්නෙක් මේ හින්දු සහ සිංහල කියන මේ ජාතියෙන් දෙකම ගත්තම අපේ තියෙන සමානාත්මතාවයන් අපිට මේ වගේ තැන්වලදී ගොඩක් තේරෙනවා නේද? අනිවාර්යයෙන්ම. මම හිතන්නේ බත නම් ඉදීගෙන එනවා. රතිඤ්ඤසොත් දෙකුත් එනවා නේද? පොංගල් බත් එක ලිපෙන් බාන්න සූදානම් අර මේ බොහොම අපූරු රටා ටික මේ කවුද කාන්තාවද සාමාන්‍යයෙන් මුල් දැනගන්න ඔය වැඩේට ළමයි සාමාන්‍යයෙන් නිසි මේ පුණ්‍ය කාලය කියලා කියන්නේ අපේ අවුරුදු නැකත් චාරිත්‍ර වාරිත්‍ර අතර මේ බොහොම ප්‍රමුඛතාවයක් ලැබෙන කාල සීමාවක් නේ. මොකද ඕනෑම ගෙදරක අම්මා තාත්තා මුල් වෙලා පවුලේ ඉන්න සමාජික සමාජිකාවන් සියලුම දෙනා පන්සලට ගිහිල්ලා ආගම සිහි කිරීම අපේ අලුත් අවුරුද්දක් ආරම්භ කරද්දී බොහොම විශේෂ කටයුත්තක් විදිහට සැලකෙන හින්දා. ඔව් මුදිත. තව දෙයක් තමයි දැන් අපි කියන්නේ පුණ්‍ය කාලය කියලා. නමුත් Hindu ජනතාව කියන්නේ මේකට විෂු කාලය කියලා. සාමාන්‍යයෙන් අලුත් අවුරුද්ද ලබන්න පෙර පැය 4 සහ අලුත් අවුරුද්ද ලැබුවාට පසු පැය 4. ඒ කියන්නේ මේ පැය 8ක කාලයට තමයි විෂු කාලය කියලා කියන්නේ. එතකොට මුදිත මේ විෂු කාලය ඇතුළත ඔවුන් හිරු දෙවියන් වන්දනාමාන කරනවා, නෑදෑයන් සමග කතා බහ කරනවා, පොංගල් බත හදනවා, ස්නානය කරනවා. මේ වගේ පිරිසිදු වෙලා හදාගත රස කැවිලි සහ පොංගල් බතක් සමග තමයි කෝවිලට එන්නේ. මම හිතන්නේ තවත් විශේෂම කාරණාවක් තියෙනවා.
ඒ තමයි දැන් අපිට නම් වෙන් වෙන් වශයෙන් මේ නැකත් කාල සීමාවන් යෙදෙනවනේ 12 13 14 15 වෙන්නටත් පුළුවන් මේ වගේ දින කිහිපයක් තිස්සේ නමුත් මේ දමිළ ජාතකයෙන් අතර විශේෂයෙන් මේ Hindu ආගමත් එක්ක බැඳිලා මේ කටයුත්ත යද්දී 14 වෙනිදා විතරයි මේ සියලු කටයුතු වෙනුවෙන් ඕන් යොදා ගන්න තින්න මම හිතන්නේ මේකත් බොහොම විශේෂ අවස්ථාවක් කොහොම නමුත් සිංහල වේවා Hinduන් වේවා අලුත් අවුරුද්දේ මේ සංස්කෘතික මංගල්‍යයේදී ආගමට මුල් තැනක් ලබා දීම බොහොම විශේෂ අවස්ථාවක්. කෑම්මේසෙට වඩා නම් ටිකක් විතර වෙනස්. මොකද අපේ ගෙදරක කෑම්මේසෙට ගියොත් එහෙම කැවුම්, කොකීස්, ආස්මී මේ වගේ දේවල් බොහොම සුලබයි. නමුත් ඔන්න ටිකක් වෙනස් කෑම මේසයක් අද දවසේ අපිට දකින්න පුළුවන්. අපිට කියන්නකො මොනවද මේ කෑම්මේසෙට ඇවිල්ලා තියෙන්නේ. නේද බුල්ලි. ඔක්කොම පැණිකයි. එක මුරුක්. වේදමල වේකට මේක ඉස්සරහම තියෙනවා. පැණි රසය තියෙන්නේ. ඔක්කොම පැණි. මේක පොංගල් කිරි උතර පොල්ල. ආ. මේක වල වඩ මේ ලක්ති දිනු. මහා. මේක දෙයි. ඒක. මේක තමයි වඩ. හ්ම්. උන්දර ගියද. කාල බලන්න. එشي කන්න. අරන් කාල බල. කොහමද මේක හදන්නේ? ලඩු? ලඩු ඒක සීනි දෙනවා. හ්ම්. පෙනිය දෙය කරමු මතක. පෙනිය අරගෙන කිරි කිරි දාලා බොන් මාතන මා මා වෙන අර කනලා තියෙන ඒක අරගෙන. ඒක පොදිච්ච කරනකොට මේක අරගෙන වතුර ගන්න ඩයි දාලා. අහහ ඊට පස්සේ සීනි සීනි වතුර වලදී ඒක පෙනිය ඒක වකර. වකර ගාන කරනකොට අපි පොරු පොතල්ල අර කිසි මං හිතන්නේ අවුරුදු මේසේ මේ කොයිතරම් කැම් දීම තිබ්බත් මේ රස වගේම සරු වෙන්න නම් උකුම උකු වීවා තේපෝප්පේකුත් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. අනිවාර්යෙන්ම ඔබත් අමතක කරන්න එපා ඔබේ අවුරුදු කැම් මේසේ උකුම උකු වීවා රස තේවලින් රස ගන්නවන්න. හොඳයි එහෙමනම් ඔන්න බඩේ කෑම. කමු අනිවාර්යෙන්ම කමු. සෑහෙන දුරක් ආව.
ශෂ අපි කනගාම ස්තුති කරන්න නනිවාරම රජයියට රාජවයට ප්‍රේමණයකට බොහම රසවත් කෑම්මේසයක් අපි සූදානම් කරලා තිබ්බා. එතකොට මේගේ දිවගල මේ චාරිත්‍ර වාරිත්‍ර කෙරෙන ආකාරය ගැන බොහොම ලස්සනට සංවිධානය කරලා තිබුණා. බොහොම ස්තුතියි. අපි බොහොම ස්තුති ආදරයෙන් අපි තමා දෝරාගෙන කොළඹව එළියට ගියරේ වලින් හොඳයි අපට. අනිවාර්යෙන්ම බොහොම ස්තුතියි. සුබ අලුත් අවුරුද්දක් වේවා. අපිත් වෙනවා සිංහල අවුරුද්දක් ගෙදර එනවා. පුතාන්නක් වතුක් කර. ත්‍රිකුණාමලය කියලා කියන්නේ දෙස් විදෙස් සංචාරකින්ගේ අවධානය දිනා ගන්න ආකර්ෂණීය ස්ථාන රසකින්ම යුක්ත ප්‍රදේශයක්. දැන් ඉසි අපි ඇවිල්ලා ඉන්නත් අන්න ඒ වගේ තැනකට. සාමාන්‍යයෙන් ත්‍රිකුණාමලය කියලා කියපුවහම නිතතින් අපේ මුවඟට එන තවත් නමක් තියෙනවා. ඒ තමයි කින්නියා උනුදිය උල්පත් සමූහය. දැන් ඉසි ලංකාවේ තවත් පළාත්වල අපට මුණ ගැහෙනවා මේ ආකාරයේ උනුදිය උල්පත් සමූහයන්. නමුත් වඩාත් මිනිස්සු අතර ප්‍රචලිත වෙලා තියෙන්නේ ඒ ත්‍රිකුණාමලයේ අපට මුණ ගැහෙන උනුදිය උල්පත් සමූහය. ඉතින් මෙතන විශේෂත්වය වෙන්නේ එකම ස්ථානයකදී උල්පත් හතක් අපට දකින්නට පුළුවන්. ඒ වගේම මෙහි උෂ්ණත්වය දළ වශයෙන් සෙල්සියස් අංශක 42ක පමණ අගයක් ගන්නවා කියලා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් අපි දන්න කාරණාව තමයි ඒෂේ මේ පොළව මතුපිටට ආසන්නයේ තියෙන මැග්මා ස්තර හරහා ජලය ගමන් කිරීමත් එක්ක ඉහළට තියෙන කුහර ඔස්සේ මේ ආකාරයේ උනුදිය උල්පත් දකින්නට ලැබෙනවා කියන කාරණාව. කොහොම නමුත් අපිට තවත් තොරතුරු විශේෂයෙන් ජනප්‍රවාද අසුරෙන් තියෙන තොරතුරු මොනවාගේද කියලා ඉස්සරහට ගිහලා හොයලා බලන්න පුළුවන් නේද? අපි යමු. ඉතිහාසය අනුව ගත්තම් මුදිත හරි කාල වකවානුවක් හරි ආරම්භයක් හරි දිනයක් පිළිබඳව කොයිම තැනකවත් සටහන් වෙන්නේ නැහැ. නමුත් ජනප්‍රවාදය අනුව ගත්තම හින්දුන්ටත් බෞද්ධයන්ටත් මේ ඉතිහාසගත කතාව මං හිතන්නේ ගොඩක් දුරට වැදගත් වෙනවා. සිංහල ජනප්‍රවාදය අනුව ගත්තම විල්ගම් වෙහෙර කියන විහාර සංකීර්ණයට අයිති භූමි කොට්ටාසයක් තමයි මේ ස්ථානය. හින්දු ජනප්‍රවාදයට අනුව ගත්තම රාවණා රජුරුවන්ගේ කාලය දක්වා මේ ඉතිහාස කතාව දිව යනවා. කතාව තමයි මුදිත රාවණා රජුරුවන්ගේ මවට තිබිලා තියෙන කුෂ්ඨ රෝගයක්. එතකොට රජතුමා හැමතිස්සෙම වෙහෙස මහන්සි වෙලා තියෙනවා මේ මවගේ කුෂ්ඨ රෝගය සුව කරන්න. දවසක් රජතුමාට හීනෙන් පෙනිලා තියෙනවා මේ උණුදිය උල්පත් සම්බන්ධයෙන්. ඉතින් රජතුමා මෙහෙට ඇවිල්ලා දේවාලයක් ඉදි කරලා අම්මව මේ උණුදිය උල්පත් වලින් නාවලා තියෙනවා. ඉතින් ඒකෙන් ප්‍රතිහාරයක් පෑවා වගේ මේ අම්මගේ තියෙන කුෂ්ඨ රෝගේ බොහොම ඉක්මනට සුව වෙලා තියෙනවා. ඉතින් ඒ ඇතිවෙච්ච විශ්වාසයත් එක්ක ඇත්තටම මේ ස්ථානය බොහොම පූජනීය ස්ථානයක් විදිහට තමයි සැලකෙන්නේ. ඉතින් අදටත් හින්දු භක්තිකයන් මෙතනට ඇවිල්ලා මේ උණුදිය උල්පත් හතෙන්ම ස්නානය කරනවා. ඒ තියෙන භක්තිය වගේම ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සෞඛ්‍ය ගැනත් හිතලා අදටත් ඔවුන් මේ උණුදිය උල්පත් හතෙන්ම ස්නානය කරනවා. මම හිතන්නේ මේ බොහෝ දිනක් තුල තාමත් අර ඔබ කිව්වා වගේ විශ්වාසයක් ලොකුවට පවතිනවා මේ උණුදිය උල්පත් වලින් ජලය ස්නානය කරාට පස්සේ යම් යම් රෝගී තත්ත්වයන් තියෙනවා නම් මේ දේවල් නිට්ටාවටම සුව වෙනවා කියලා. කෙසේ නමුත් බෞද්ධ වේවා හින්දු වේවා මේ හැම දිනාටම එක වගේම ලොකු වැදගත්කමක් එහෙම නැත්නම් ගෞරවයක් පූජනීයත්වයක් එකතු වෙලා තියෙන තැනක් විදිහට අපට මේ උණුදිය උල්පත් සමූහය සලකන්න පුළුවන්.
කොහමද යමනද අපිට බොන්න දෙන්නේ වීම තියනවද ඔව් වීම තියනවා ආ දෙකක් දෙකක් පාටි අවුරුද්දේ ඔබේ තේරීම වීවා නම් උකු රහස සමගින් රස වගේම සරු අවුරුද්දක් මේ වගේ ගමන් විමන් යද්දි විඩාව නිවා ගන්න හොඳම පානයක් තමයි වීවා කියලා කියන්නේ ලංකාවේ මේ ශිවදේවියන් වෙනුවෙන් ඉදිවුණු ප්‍රධාන දේවාල පහක් ගැන තොරතුරු අපට වාර්තා වෙනවා ඇෂි ඒ තමයි යාපනයේ නගුලේශ්වරම් මන්නාරමේ ත්‍රිකේදීශ්වරම් හලාවත මුන්නේශ්වරම් මඩකලපුවේ කාන්තෝන්දේශ්වරම් සහ ත්‍රිකුණාමලයේ කොණේශ්වරම්. ඉතින් ඒ අතරින් මේ වෙලාවේ අපි ඉන්නේ ලංකාවේ සිංහල දමිළ මේ සෑම ජන කොටසකම ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වුණු පුදබිමක් වන කොණේශ්වරම් කෝවිල තුල. ඔවුන්ට අපි මේ ඉන්න ත්‍රිකුණාමලයේ කොණේශ්වරම් කෝවිල අවුරුදු 65000ක පමණ ඉතිහාසයක් තියෙනවා කියලා තමයි Hinduන් විශ්වාස කරන්නේ. කොහොම නමුත් මුදිත පෘතුගීසීන් විසින් මේ විනාශයට ලක් කරලා තියෙනවා. අපිට මේ දකින්නට ලැබෙන ගොඩනැගිලි නැවත ප්‍රතිසංස්කරණය කරලා තියෙන 1952 දී පමණ කියලා තමයි සඳහන් වෙන්නේ. පෘතුගීසීන් මේ විනාශයට ලක් කරන්න කලින් මේ කෝවිල කුළුණු දහසක් මත ඉදි වුණා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ත්‍රිකුණාමලයේ කොණේශ්වරම් කෝවිලේ වාර්ෂිකව පැවැත්වෙන ප්‍රධාන පූජාවට කියන්නේ මුදිත තිරිවිලා මහෝත්සවය කියලා. සාමාන්‍යයෙන් දවස් 20ක වගේ කාලයක් මේක පැවැත්වෙනවා. ඒ කියන්නේ මාර්තු මාසේ පටන් ගන්න මේ පූජාව අප්‍රේල් පළවෙනිදා දෙවනිදා වගේ කාලය වෙනකන් පැවැත්වෙනවා. ඉතින් Hinduන් හැම වර්ෂයක් පාසාම අනිවාර්යෙන්ම මේ පූජාව කරනවා. ඔව් ඒ වගේම තමයි ඉෂි අපිට මේ පුදබිමේ ඇවිදගෙන ඇද්දී තවත් බොහොම විශේෂ දෙයක් දකින්නට ලැබෙනවා. ඒ තමයි මේ බැතිමතුන් විසින් පූජා කරපු තොටිලිවල ආකෘති. මොකද Hinduන් තුළ ලොකු විශ්වාසයක් තියෙනවා. අලුතෙන් විවාහ වුණු තරුණ තරුණියන් මේ පුදබිමට ඇවිල්ලා වන්දනාමාන කරාට පස්සේ ඔවුන්ට ඉතාමත් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නටත් නිරෝගී දරු සම්පත් ලබා ගන්නටත් හැකියාව තිබෙනවා කියලා. ඉතින් මේ කාරණාවත් එක තමයි ලිංග පූජාව කියන දේ අපිට සම්බන්ධ කරගන්නට වෙන්නේ. මොකද ඔවුන්ගේ පූජා විධික්‍රම තුළ ලිංග පූජාවටත් ප්‍රධාන ස්ථානයක් ලබා දෙන හින්දා සුභ අසුභ කරගන්න ජ්‍යොතිෂ්‍ය කාරණා බලපානවා වගේම අපේ සිතුවිලිවල සුභ අසුභ හැසිරීමත් බලපානවා මොදිද. ඉතින් මේ සූර සංක්‍රාන්තියත් එක්ක අලුත් අවුරුද්දක් උදා වුණත් උදා වෙන හැම දවසක්ම අලුත් කරගන්න අපේ සිතුවිලිවලට ශක්තියක් තියෙනවා. ඉතින් සූර්යා කාලච්ඡේද මවමින් ඔන්න අපේ ජීවිත අලුත් කරගන්න කාලච්ඡේදයක් අපිට වෙන් කරලා දීලා තියෙනවා. ඉතින් මේ ලැබිලා තියෙන කාලච්ඡේදය සුභ කරගන්න එක අපේ වගකීම. ඉතින් ඉෂි මේ අලුත් අවුරුද්දේ සුභ සිතුවිලි එක්ක සිංහල දමිළ අපේ සංස්කෘතික නෑදෑකම් අලුත් කරගන්න ආව මේ ගමනේ අවසානයේ සනිටුහන් කරන්න වෙලාව ඇවිල්ලා. ඉතින් මේ ගමනේදී අවුරුද්දම රස කරන්න වගේම සරු කරන්නත් වීවා අපිත් එක්ක හිටියා. ඒක අපිට ලොකු ශක්තියක්.
මේ වෙලාවේ අපි හැමෝගෙම ප්‍රාර්ථනාව ලක්වාසි ඔබ සියලුම දෙනාට ලැබුවා වූ මේ අලුත් අවුරුද්ද සුභ වේවා. පුත්තාණ්ඩු වල්තුක.